සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම් මපුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. විපක්ෂ නායක මහින්ද, විපක්ෂී සංවිධායක අමරවීර, සභානායක දුරය කිරියල්ලට, ආණ්ඩුපක්ෂී සංවිධායක දුරය ගයන්තට, ඉදිරි අයවැයෙන් ඇරඹෙන සංග්‍රාමය, සහන සංග්‍රාමය, සංවර්ධන සංග්‍රාමය ආරම්භ වන්නේ ඉදිරි අයවැයත් සමඟයි. නව ව්‍යවස්ථාව අපි පැහැදිලිවම කියනවා, අලුත් ව්‍යවස්ථාවක් නම් සම්මත කරන්න දෙන්නේ නැහැ. පුරපාරින් කැනඩා යවන සැකකාරිය ළඟ විදෙස් ගමන් බලපත්‍ර 72ක්. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරියට යළිත් විශ්වාසභංගයක්. විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පත් කෙරුණා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ මහින්ද අමරවීර මහතායි. සභානායකවරයා ලෙස ලක්ෂ්මන් කිරියල්ල මහතා පත් කරනු අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ ගයන්ත කරුණාතිලක මහතා බවයි කථානායක කරු ජයසූරි මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේ. පසුගියදා පැවති පාර්ලිමේන්තු නොසන්සුන්තාවෙන් පසු අද පස්වරු එකට පාර්ලිමේන්තුව රැස් වුණා. රැස්වීම ආරම්භයේදීම විජිත් විජේමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න, ඉන්දික බණ්ඩාරනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපට ලොකු වගකීමක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ පාක්ෂිකයිනුත් අපි ආරක්ෂා කිරීම හරියට බාන්දුරා මලට වැටුණු කෝඳුරුව වගේ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට ඒ තරමට අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. අංජිත් මත්තු බණ්ඩාර ගරු මන්ත්‍රීතුමායි මමයි නයයි පොළඟයි වගේ මේ ගලපු ගම් වතුරේ එක කෙහෙල් කොට අපට නගින්න සිද්ධ වුණා. අද ගරු කථානායකතුමනි අපි වැටට තියලා අමුඩේ ගහලා අපට ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ. එක අමුඩේ ගලවන්න ඕන නැත්නම් වැට කපන්න ඕන. දෙකෙන් එකක් කරන්න ඕන ගරු කථානායකතුමනි. 2001 මැතිවරණේ හම්බන්තොට පරදිනකොට, අත්තනගල්ල පරදිනකොට අපි මොනරාගල දිස්ත්‍රික්කේ විතරයි නිල් පැච් එක තිබ්බේ. එහෙව් අපට කරපු දේවල් මම මෙතන කියන්න යන්නේ. අහිංසක මිනිස්සු රජ වුණේ නැහැ. සුද්ධ කඩුව පිටකොන්ද වෙල්ලස්සේ කෙලින් කරන්න මට යම් කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. පසුගිය රජයටද ඒකට මගේ ගෞරවයක් තියෙනවා. වැව් 200ක් අපි හැදුවා. අපට ඕනේ අපේ දිස්ත්‍රික්ක ජනතාවට වැඩ කරන්න. මට ඇමතිකම් තිබුණත් එකයි නැත. මේ කවුද කියලා වැහුණා මට. ඕලා හිතන්නේ තමයි UNCට එහෙම ආවා කියලා. රජයට උදව් කරනවා දේශපාලන ස්ථාවරය ඇති කරන්න, අපේ පාක්ෂිකව පක්ෂය ආරක්ෂා කරන්න. අපි මේ ජයග්‍රහී පෙරමුණකට අපි අද සම්බන්ධ වෙලා තියෙනවා කියන එක හොඳයි බලතුරිය හොඳයි බව. නව විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ සිදු වූ පත්කිරීම් පිළිබඳව කථානායකවරයා මහජන නියෝජිතයන් දැනුවත් කළා. කථානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුවේ සභානායක දුරය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දුරය සඳහා පිළිවෙලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරියල්ල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත්වනු ලබ ඇති බව දැනු කැමැත්තෙමි. පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප්‍රදාය අනුව විපක්ෂ නායක වශයෙන් පිළිගොන් ලබන්නේ එක්සත් ජනතා නිදහස් සන්දවානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක වශයෙන් පරිගමනේ. ඒ වගේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන් ගරු මහින්ද අමරවීර මහත්මයා පිළිගන්නේ. කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විරෝධයක් මතු වුණා. I say with respect that the head of the UPFA is the head of the government. විපක්ෂයේ සිටින වැඩි ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයට විපක්ෂ නායක ධුරයේ හිමි වෙනවා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ පක්ෂයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානියා තමයි විධායකයා හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. එතුමා ඇමති දුර තුනක් දරනවා. එවැනි අවස්ථාවක එක්සත් ජනතා නිදහස් සන්ධාන සමාජිකයෙකුට විපක්ෂ නායක ධුරයේ දරන්න බෑ. The former president has become a former member of parliament. හිටපු ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. කාරක සභාවක් මගින් විපක්ෂ නායක ධුරය ලබා දීම පිළිබඳ කරුණු විමර්ශනය කළ යුතුයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ සංයුතිය කොහොමද? ඔවුන් මැතිවරණයට තරඟ කළේ කෙසේදයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කැඳවා විමර්ශනය කළ යුතුයි. එතකොට මේ විවත්තා වගන්ති අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සමාජිකත්වය අයින් වුණොත් ඔවුන්ට පාර්ලිමේන්තු ආසනය ඉබේම
ආයෙත් නඩු යන්න ඕනේ. ඔබතුමා තීරණයක් දෙන්න. ඉස්සල්ලත් කිව්වේ ඔකද? ඔබතුමා කියන්න කතා කරන්න. විශ්වාස භාජන පිළිගන්නේ නැහැ කිව්වා ඔක්කොම ඉවරයිනේ. අපි නීතිය උගන්වන්න. අවස්ථාව දෙන්නව. ඉගෙන ගත්තා වදිද? අවස්ථාව දෙන්න. කරන්න ඕනේ අපි තර්ක කරමු. තර්ක කරමු හැබැයි පඩි පෙළේ නීතිය කියන්න උත්තර දෙන්න සූදානම් නැහැ. අපි නීව නීතිය කියවන්න උත්තර දෙනවා. නෝ නෝ සර්. බීආයි ඉංග්‍රීසි ෆන්ඩ්ස් ගරුක. දැන් මේගොල්ලෝ 160ක් එයා පැත්තට ආපු හොට්ටුවේ. හොඳයි මම හොයලා බලන්නේ ඒක. හොට්ටුවේ. ඔබතුමානේ හොට්ටුවේ නායකයා. මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද මේක සාක්ෂි සහ සිද්ධිමය කරුණු තිබෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ බැරෑරුම් කාරණය පිළිබඳව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරලා ඒ පිළිබඳ සාක්ෂි සහ නීතිය පිළිබඳ විමර්ශනය කරලා සුදුසු තීරණයක් ගැනීම තමයි ගරු කතානායකතුමනේ සුදුසු වන්නේ. මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙක් තේරිපත් වුණේ නැහැ ගැසට් නිවේදනය අනුවත් නාමයෝජනා පත්‍ර අනුවත්. ඒ නිසා දැන් සම්මුතියක් නැති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තමයි තා නිවැරදිව ඔබතුමා තීන්දුව කළ ආකාරයට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ. ඒ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකුට විපක්ෂ නායක ධුරය දැරීමට කිසිදු බාධාවක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශ තුනක් තියෙනවා. ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම විපක්ෂ නායකවරයා පත් වුණු 1994 2001 දී මේ මෑතක උදාහරණය තමයි 2015 දී කරු කතානායකතුමනි ඔබතුමාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා දැනුම් දීමක් කරලා තියෙනවාද යම් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අයිම වුණු බවට? නැහැ තාම නැකම ඔබතුමා කතා නේද? අපි ආණ්ඩුවක් කියලා කියන්නේ නපරේසම් විලෝමානේ නපරේසම් කතාගතන් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව තමන්ගේ දේක් බලාගන්න. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති යටියට ඉන්නකොට මේ අග්‍රාමාත්‍යතුමාමයි එතුමිය යටතේ අගමැතිකමේ හිටියේ. එදා විපක්ෂ නායක හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාව මේ පාර්ලිමේන්තුව පිළිගත්තා කියන ටික මම පාර්ලිමේන්තු ඉතිහාස වාර්තාවෙන් සඳහන් කරන්න ඕනේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කැබිනට් අමාත්‍ය දරුවේ නැහැ. ජනාධිපති විතරයි. කැබිනට් අමාත්‍යංශ දරුවේ නැහැ. හොඳට බලන්නකෝ. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදය ආරම්භ කෙරුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙනුයි මෙම විවාදය පැවැත්වුණේ. තම ඉදිරි දේශපාලන කටයුතු හා රටේ තත්ත්වය පිළිබඳ ජනතා නියෝජිතයන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. අපිට දැන් බහුතරය තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ බහුතරය අනුව ක්‍රියා කරන්න. මම හිතන්නේ අපිට ලැබෙන අවුරුද්ද තුළ ඉතාමත් පහසුවෙන් පාර්ලිමේන්තුව ගෙනියන්න පුළුවන් වාතාවරණයක් සැකසීමෙන් පවතිනවා. යහපාලනයෙන් කරපු ලොකුම දේ තමයි නීතිය ස්ථාපිත කිරීම. මේ ලැබපු ජයග්‍රහණ GSP Plus ලැබුණා. යුරෝපා මාළුතාණන් ඉවත් කරගත්තා. විශාල දියුණුවක් ලැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් ඒ සංකල්පය ඉවරයි. අපි කියලා තියෙන්නේ වැදගත් ගුණවත් රටටත් පාර්ලිමේන්තුවටත් ප්‍රයෝජනවත් මන්ත්‍රීවරු රජයට එකතු කරගන්න කියලා. මම නම් කියන්නේ එක්කෙනෙක්වත් ගන්න ඕනේ නැහැ කියලා ඉවරලා. මොකද අවුරුදු තුනමාරක් අපි කාව පරිප්පු අපි තමයි දන්නේ. මේ ඈත් එක කිසිම සහජීවනයක් ඕනේ නැහැ. දැන් තියෙන්නේ UMP කාර්යයන්ට සමෘද්ධිය දෙන, UMP කාර්යයන්ට රස්සා දෙන, UMP කාර්යයන්ට සහන ලබා දෙන වැඩසටහනක් එක්ක රට සංවර්ධනය කිරීම. දැන් මෙහෙම කිව්ව මහයි මේ UMP කාර්යයන්ට විතරක් දෙන කියලා. ඔව් අවුරුදු තුනක් UMP කාර්යයන්ට හම්බුන්නේ නැහැ නිසා UMP කාර්යයන්ට දීලා තමයි විතරයට දෙන්නේ. පොහොට්ටුවයි අතයි වීණාවයි මේ ඔක්කොම එකතු වෙච්ච විපක්ෂය. අපි විපක්ෂයක් විතරක් නෙවෙයි රාජ්‍ය නායකයාගේ බලයත් අපිත් එක්ක තියෙනවා. කඩිනමින් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරලා රාජ්‍ය යන්ත්‍රණය නැවතවතාවක් සක්‍රිය කරලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට විශ්මය ජනක සංවර්ධන වැඩසටහනක් තුළින් අපේ ආණ්ඩුව ඉදිරියට කරගෙන යන්න. අපිට ආණ්ඩුව ගත්තට පස්සේ අපිට වැදගත් කොහෙන්ද නැන්නේ විපක්ෂ නායකකම. ආණ්ඩුව තියෙන්නේ අපේ අගමැතිවරේ අපේ එක්සත් ජාතික පෙරමුණේ අපි තනි ආණ්ඩුවක් හදලා තියෙනවා. මම හැමදාම හිටපු ස්ථාවරේ මම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක්. ඒ ස්ථාවරේම තාමත් ඉන්නවා මම එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමත් එක්ක වැඩ කරනවා. ජන අය කොහොමත් කියන්නේ ප්‍රතිපත්ති හොඳ නැහැ. හැබැයි යන්නේ මොනාටද කියලා රටේ මිනිස්සු දන්නේ. එහෙ ප්‍රතිපත්තිය හොඳ නම් සදාකාලිකව මෙහෙටම වෙලා ඉඳ තිබ්බනේ. ලබන අවුරුද්ද මැදභාගයේ වෙන විට මහමැතිවරණයකට මේ රට ගෙනියන්න වෙනවා. සීග සංවර්ධනයක් කරා පාර්ලිමේන්තුව මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තරඟ කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි තාම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස්. ඒකෝට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැරීට තමයි දැන් පාර්ලිමේන්තුවේ පෙනීසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල රැඳෙමින් අපි අපේ ක්‍රියාමාර්ග ටික තීරණය කරනවා. කිසිම බලාපොරොත්තුවක් නැහැ කිසිම වෙනත් තැනකට යන්න. මේ අවුරුද්ද මැතිවරණ අවුරුද්ද. පළාත් සභා මැතිවරණ එකක්වත් පවත්වලා නැහැ. පළාත් සභා මැතිවරණ පවත්වන්න ඕනේ. ඉදිරියේදී ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ තා ඉක්මනින්ම ලබන වසරට අයවැය ඉදිරිපත් කරන්නට ප්‍රථමයෙන්ම අතුරු සම්මත කිනුමත් සම්මත කරගන්න. ඊට පසුව සාමාන්‍ය ආකාරයට සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ ඉඳන්.
ඉදිරි අයවැයෙන් සහන සංග්‍රාමයත් සංවර්ධන සංග්‍රාමයත් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ මහතා මේ බව ප්‍රකාශ කළා. ඉදිරි වැඩපිළිවෙල සහ වැඩසටහන හැකි ඉක්මනින් කැබිනට් මණ්ඩලයට ඒ සමාජික සමාජිකාවන් පත් කරලා යහපත් රටේ ජනතාවට ප්‍රතිඵලදායි පිරිසිදු රාජ්‍ය පාලනයක් උදාකරලීමයි. මොනම ආකාරයකින්වත් කුමන හෝ පුද්ගලයෙක් වේවා ජනතාවට සහන ලබා දුන්නා නම් ඒව අපි අගය කරනවා. ඒව ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. ඒ පමණක් නෙවෙයි, ඇත්තටම සහන සංග්‍රාමය සංවර්ධන සංග්‍රාමය ආරම්භ වන්නේ අපේ ඉදිරි අයවැයත් සමගයි. ඒ තුළ අපි විවිධ රාමුවලට කොටුවන්නේ නැතුව බොහොම කෙටි කාලීන දැවැන්ත සංවර්ධන වැඩසටහනක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඊට එක්ව සිටියා. එම හමුවෙන් අනතුරුව මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. සටන ආරම්භ කරන්නේ අද ඉඳලා තමයි. අද වෙනකොට ජනාධිපතිවරු දෙදෙනාම නියම තැන ඉන්නවා. මෙතන ඉඳලා තමයි මේ සටන ආරම්භ කරන්නේ. බලාගන්න කියන්න හෙට අනිද්දාට තියන්න කියන්න මැතිවරණයක්. තත්ත්වය හොඳයි. 101ක් එක්ක පාර්ලිමේන්තුවේ විපක්ෂය වාඩි ගන්නවා. ඒ වගේම තමයි ටික දවසක් යනකොට ඒ පැත්තෙන් 10ක් 15ක් මේ පැත්තට ආවම ආපෝ වික්‍රමසිංහ මහත්තයා අගමැතිකම නැ ආණ්ඩුව නැ. ඊළඟට ඉදිරියේදී පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස කටයුතු කරන්නත් තීරණය කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය පැවැත්වෙන බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. සෞන්දර්ය අංශයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රබෝධි ලහිරුණී සිසුවියගේ අපේක්ෂාවක් ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කළා. අපොස උසස් පෙළ විභාගයේ අවසන් කර සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එම අංශයෙන් ඉදිරියට යාම ප්‍රබෝධිගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් සංගීත විෂය යටතේ සිය ප්‍රධාන වාදන භාණ්ඩ ලෙස සිතාරය තෝරාගත්තා. ආර්ථික දුෂ්කරතා රැසක් මැද දිවි ගෙවන ඇගේ දෙමව්පියන්ට එම වාදන භාණ්ඩේ මිලදී ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. මේ හේතුවෙන් දැඩි ලෙස අසරණව සිටි ප්‍රබෝධි දැයේ දරුවන්ට ආදරණීය පියෙක වූ ජනාධිපතිතුමා වෙත තම අහිංසක ඉල්ලීම ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා පසුකීතා පොළොන්නරුව ගණන්කුල්ල ප්‍රදේශයේ ශාලික ලක්ෂන් සිසුවාගේ නව නිවසක සිහිනය ඉටු කර දුන්නා. එම නිවසින් නික්ම යන අවස්ථාවේදී ප්‍රබෝධ අතරිය ජනාධිපතිතුමා වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළේ. දැරියගේ ඉල්ලීමට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා එය කඩිනමින් ඉටුකර දෙන බවට ඇයට සහතික වුණා. අද පෙරවරුවේ සිය දෙමව්පියන් සමග ජනාධිපති කාර්යාලයට පැමිණි ප්‍රබෝධී දියණිය ජනාධිපතිතුමාතින් සිතාරය ලබාගත්තේ නෙතට ගලා ආ සතුටු කඳුලක් සමගින්. ඉතින් මට සිතාරයක් ගන්න වත්කමක් නැති හින්දා අපේ ජනාධිපතිතුමා අපේ ගමට ආවෙලේ මං එතුමට ඉල්ලීමක් කරා මට සිතාරයක් අරන් දෙන්න කියලා. මං හිතුවටත් වඩා ඉක්මනට එතුමා මට සිතාරයක් ගත්තා කියලා ගෙදෙට්ට කෝල් එකක් අරන් මට කතා කරා. පුතේ මං ඔයාට සිතාරයක් ගත්තා කියලා. ඉතින් එතුමට ගොඩාක් පිං. එතුමා අපි වගේ ළමයින්ට ගොඩාක් උදව් කරනවා. එතුමට ගොඩාක් පින් මට මේ උදව්ව කරලා දුන්නා. නව ව්‍යවස්ථාවකට තම කණ්ඩායම කිසි විටකත් සහය ලබා දෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ යාපාබේ වර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ස්ථාවර පාර්ලිමේන්තුවක් මෙරට අවශ්‍යයි කියලා. ඒතොර ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලිව ඉන්නවා ඒ ස්ථාවර පාර්ලිමේන්තුව ලබා ගැනීම සඳහා අපිත් එකට වැඩ කරා. අපි පැහැදිලිවම කියනවා අලුත් ව්‍යවස්ථාවක් නම් සම්මත කරන්න දෙන්නේ නැහැ. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන දිනේ දක්වාම 20 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ගේනවා. අපි එකඟතාවයේ ආවේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න පාර්ලිමේන්තු ක්‍රමය කොට්ටාස ක්‍රමයට. කොට්ටාස ක්‍රමයට පාර්ලිමේන්තුව ආවනම් මේ පාර්ලිමේන්තුව අස්ථාවර වෙන්නේ නැහැ. කොහොම වුණත් අපි 19 වෙනි සංශෝධනයේ ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වය අනුව සංශෝධනය කරා. නමුත් දැන් මේ 19 වෙනි සංශෝධනයේ තුල ව්‍යවස්ථාදායකත් අධිකරණයක් මේ සියලු දේවල් ගැටුමකට ඇති කරලා තියෙනවා.
මෙරට නීති පද්ධතිය ශක්තිමත් කර වැරදිකරුවන්ට දඬුවම් දීම කඩිනමින් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් ආයේ අගමැතිපුරට පත් වුණාට පස්සේවත් මේ ජනවාරි පළවෙනිදාට කලින් එතුමා අර පොරොන්දු වෙච්ච ආකාරය විශේෂ මහාධිකරණ දෙක පත් කරන්න ඕන. දෙක විශේෂ මහාධිකරණ පත් කළා තිබෙන්නේ. ඊතුරු විශේෂ මහාධිකරණ දෙකත් පත් කරලා දිනපතා නඩු අහන්න පටන් ගන්න ඕනකම තිබෙනවා. ඒ වගේම FCID එක CID එක ශක්තිමත් කරන්න ඕනකම තිබෙනවා. නීතිව දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න ඕනකම තිබෙනවා. එහෙම කරොත් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්න පුළුවන්කම ලැබෙන්නේ ජනවාර මනුව කටයුතු කරා කියලා. කුමන්ත්‍රණය පරාජය කරාම නිකන් ඉන්න බෑ. කුමන්ත්‍රණයට හවුල් වෙච්ච අයට දඬුවම් කිරීම සඳහා පාර්ලිමේන්තු කොමිසමක් පත් කරන්න ඕන. ඒ යෝජනාව අපි නුදුරේදීන් පාර්ලිමේන්තුවට ගේනවා. විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 51ක් ලැබුණු කාන්තාවක නවගමුවේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා. නවගමුව ප්‍රදේශයේ කුලී කාමරයක සිටියේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කනකරත්න සිනීලා ඩිලානීද සිල්වා නැමැති 46 හැවිරිදි කාන්තාවකුයි. ඇය පුද්ගලයන් කැනඩාවට යවන බව පවසමිනුයි මුදල් වංචා කර තිබෙන්නේ. ඇය අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඇය සන්තකයේ තිබිලා ග්‍රෑම් 350ක පමණ රුපියල් ලක්ෂ 26ක් පමණ වටිනා රන් ආභරණ තොගයක්, ඒ වගේම ඇයගේ සන්තකයේ තිබිලා මුදල් රුපියල් 50,000ක්, ඒ වගේම විවිධ පුද්ගලයන්ට අයති බැංකු ගිණුම් පොත් 50කුත්, ඒ වගේම විදේශ ගමන් බලපත්‍ර විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 72කුත්, ATM කාඩ් පත් 50කුත්, ඒ වගේම ජංගම දුරකථන 7කුත්, ඒ වගේම ATM කාඩ් වල ඒ රහස්‍ය අංකය ඇතුළත් කරලා බැංකු මගින් එවන ඒ ලිපි 39කුත්, ඒ වගේම මේ වංචා කරන ලද මුදලින් මිලටගෙන තිබුණු නවීන මෝටර් රථයකුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට අරන් තියෙනවා. මෙම වංචාවට අදාළව තවත් සැකකරුවෙක්ව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. ඒ සැකකරු හල්බරාව පාර හල්බරාව තලාහේන මාළඹේ ලිපිනේ පදිංචි තිලක් කුමාර ජයවීර නැමැති පුද්ගලයෙක්. ඔහු කායවර්ධන උපදේශකවරයෙකු ලෙස කටයුතු කරලා තිබෙනවා කලක්. ඒ වගේම ඔහු චිත්‍රපට කිහිපයකම සටන් නළුවෙක් වශයෙන්ුත් පෙනී සිට තිබෙන පුද්ගලයෙක්. අත්අඩංගුවටගත් මෙම කාන්තාව ලබන 21 වන දාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මුදල් අමාත්‍යංශය එක් අමාත්‍යවරයෙකු යටතේ පැවතීම රටේ දියුණුවට ප්‍රබල ලෙස බලපාන බව හිටපු පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යංශයේ කෑලි වලට කඩන්නේ නැතුව එකට ගියොත් විතරයි රටට වැඩක් කරන්න පුළුවන්. අද අපි දැක්කා රවි කරුණානායක මහත්තයා මුදල් අමාත්‍යංශයේ ඇටියට වැඩ කරනකොට එතුමා නෙවෙයිනේ මහ බැංකුව කෙඩුවේ. එතුමාට චෝදනාවක් නැහැනේ මහ බැංකුවේ. ඒ වගේ එතුමාට ඇටර්නි ජෙනරල් පව කියනවා එතුමාට චෝදනාවක් නැහැ කියන එක. ඒ නිසා ඒක එක ප්‍රශ්නයක් නැහැ. ඒක කඩන්නේ නැතුව එකට දුන්නා නම් විතරයි මේ රට ඉස්සරහට යන්න පුළුවන්. එතුමා ගත්ත තීන්දුව තීරණ ඒ කාලේ මං හිතන්නේ ජනතාව ඇත්තටම සන්තෝෂයටපත් වුණා. ඒක දිගටම වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බැදුම් කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසිය සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය ලබන පළමු වන දාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන්ගේ අපෙල්ලීම මීළඟ දින සලකා බැලීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. ඔවුන්ගේ අපෙල්ලීම මීට පෙරද ප්‍රතික්ෂේප කෙරුණා. සැකකරුවන්ට එරෙහිව පොදුදීපල පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන්ට ඇපදීමට තරම් සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ අනාවරණය නොවන බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. මෙරට ප්‍රේක්ෂකයින්ට තරුණයේ විස්මිත හැකියාවන් හඳුන්වා දුන් යුත් විත් ටැලන්ට් 3rd ජෙනරේෂන් දැන් ක්‍රියාත්මකයි. සෙනසුරාදා රාත්‍රී 9 ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් රියැලිටිය බවටද යුත් විත් ටැලන්ට් පත්වී හමාරයි. ජාතික තරුණ සේවා සභාව සහ ITN එකයි මෙම රියැලිටි වැඩසටහන ජාතියට තිළිණ කරන්නේ. යූත් විත් ටැලන්ට් පළමු වටේ තවත් තරගයක් පසුගිය සතියේදී පැවැතුණා. විවිධ දක්ෂතාවන්ගෙන් පිරුණු තරුණ තරුණියන් රැසක් තරගයට එක්ව සිටියා. එම තරගකරුවන් අතරින් පීටර් වික්ස්, මලින්ද නිර්මාල්, රජිත ලක්ෂිත, ඉශානී ප්‍රබෝධිනී මෙන්ම මලින්ද දිනේෂ් ඇතුළු තරගකරුවන් දෙවන වටේට සුදුසුකම් ලබා ගත්තා. ප
පසුගිය අධ්‍යයනයේදී Youth with Talent ජනප්‍රියම රියැලිටි ලෙස සම්මානීයට පාත්‍ර වුණා. මෙවරද විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් Youth with Talent රියැලිටියට හිමිව තිබෙනවා. විශ්විත හැකියාවන්ගෙන් පිරුණු දක්ෂින් රසක් මේ සෙනසුරාදාත් ඔබ වෙත හඳුන්වා දෙන්නට ITN Youth with Talent සූදානම්. With talent, third generation. සංවර්ධන කටයුතු රැසක් සඳහා ප්‍රතිපාදන සැලසීමේ අරමුණෙන් කොළඹ මහනගර සභාවේ අයවැය යෝජනාව අද ඉදිරිපත් කෙරුණා. නගරාධිපති රෝසි සේනානායක මහත්මයයි අයවැය සභාවට ඉදිරිපත් කළේ. කොළඹ නගරයේ අරිතල පහසුකම් ඉහළ නැන්වීම, මාර්ග සංවර්ධනය, නිවාස ව්‍යාපෘති, කසල බැහැර කිරීමේ කටයුතු ආදියට මෙවර අයවැයෙන් වැඩි ප්‍රතිපාදන සැලසෙනවා. අයවැය විවාදයට ගැනීම අද සහ හෙට දිනේදී සිදු කෙරෙනවා. වැසි රහිත ශීත කාලකුණ තත්ත්වයේ වෙනසක් ලබන 20 වනදායින් පසු සිදුවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත තරමක ශීත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පවතින අතර දෙසැම්බර් මාස 20 වන දින සිට මෙම තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඉමිදිරි පාද නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින ඇතිවීමේ සුළු හැකියාවක් පවතිනවා. දිවිනේ සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරනවා. දිවින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. කංකසන්තොර සිට පුත්තල මහරහා ගාල දක්වා මුහුදු ප්‍රදේශවල සුළං උතුරේ සිට වයඹ දක්වා යන දිශාවෙන් හමන්නේ. දිවින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං උතුරේ සිට ඊශාන දක්වාම දිශාවලින් හමාගෙන යනවා. දින රටාවන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ක් 30ක් පමණ අතරාගයක් ගන්නවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යත් හමුවමු රාත්‍රී 9:30ට. www.itnnews